අයිබම්බනේ සුබ දවසක් සියලුම දරුවන්ට අපි සූදානම් වෙලා ඉන්නවා ඉක්ොත් දිනේ මාත්‍රකාව ඒ තමයි විද්‍ය ප්‍රකාශන කියන මාත්‍රකාව දලගේ අට ශ්‍රේණියෙන් පොතේ අසර පාඩම අපි ඒකේ පළවෙනි අභ්‍යාසයයි දෙවෙනි අභ්‍යාසයයි සම්පූර්ණයෙන්ම ඉවර කරා ඊට අමතරව ඒකේ පුනරීක්ෂණ අභ්‍යාසෙත් ඉවර කරා ඊළඟට පුතාලට මම කියලා දුන්නා වරහණ පිට දින පදේ ඇතුළත දින පද ගුණ කරලා එම ප්‍රකාශනයේ වරහණ ඉවත් කරන ආකාරය වරහණ ඉවත් කරනකොට අපි කරන්නේ වරහණ පිටත ඇති පදේ ඇතුළත තියෙන පද ගුණ කරලා වරහණ ඉවත් කරන එකයි එතකොට පහේ දෙක අභ්‍යාස මාලාව දරණ කරගෙන කියලා මම කිව්ව නේද අපතේ कदा कथा नहीं थे आह ऐसे तो मुकदर कि दुमना तो नहीं थे कि सती वैद सत्ता नहीं दुमना पाये देखा अभ्यास एक करांगे ने खेल क्यों पाये देखा अभ्यास माला वित्तीय ने बिते आराधनी बात कोड शुरू करना कर आउ पाये देखा अभ्यास है ना දන්නව මෙතනදී පහේ දෙක අභ්‍යාසයේ පහේ දෙක අභ්‍යාසයේ තුල පළවෙනි ගානේ රෝබිලක්කම් එකද තියෙනවා පස්සරක් ඒ දන හතර හතරක් x දන පහ රෝබිලක්කම් දෙක හය වාරයක් 2x දන හතර හතර වාරයක් 4x දන හතර පස් වාරයක් y ඍණ දෙක තුමාරයා තුනරින x දෙවාරයා m දන n ඍණ 2p හතර වාරයා x ඍණ y දන 4 දෙවාරයා x ඍණ 2y ඍණ q උදාන සිද්ධ වෙනවා වරහණ පිට තියෙන පදේ ඇතුළත පද සෑම එකක්ම ගුණ කළා වරහණ ඉවත් බලමු දේවා හදාගෙන අපු ගණන්වල කොච්චර දුරට නිවැරදිද කියලා. පස්සරක් a ගුණ කරා 5යි a. පස්සරක් 4 ගුණ කරාම පස්සරක් 4 20යි. 4x 7y 4 5 35යි. 6වරක් 2 12x 6වරක් 4 24යි. වරහණ පිට තියෙන පදයෙන් ඇතුළත තියෙන පද ගුණ කරනවා. හතරවර හතර ගුණ කරාම 16යි c හතරවර හතර ධන 28යි පස්සරක් y ධන 5යි y පස්සරක් 2 ධන 10යි තුම්මරක් 3 ධන 9යි තුම්මරක් x ඍණ 3x තුම්මරක් x ඍණ 3x බලන්න පුතේ වරහණ පිට තියෙන පදේ ඇතුළත තියෙන පද ගුණ වෙනවා පස්සරක් ඒ පහේ පස්සරක් අතර විස හතරක් එක් සතයි සතරක් පහ 35යි හයවරක් එක 12යි හයවරක් අතර 28යි හතරවරක් අතර 16යි සි හතරවරක් අතර 28යි පස්සරක් y 5යි පස්සරක් දෙක ඍණ 10යි තුන්වරක් 3 ධන 9යි තුන්වරක් x ඍණ 3යි x ඔය විදිහට තමයි උත්තරේ දෙවරක් m වැඩි වෙනාම 2යි ඒ දෙවරක් n වැඩි වුණා 2යි n දෙවරක් 2 ඍණ 4යි p හතරවරක් x ගුණ කරාම 4යි x හතරවරක් y ඍණ 4යි y හතරවරක් 7 ධන 28යි පැහැදිලිද පුතේ එරුණා දෙවරක් x ගුණ කරාම 2යි x දෙවරක් 2 ඍණ 4යි y දෙවරක් q ඍණ 2යි q මොනවම තමයි වරහණ පිට තියෙන පදේ ඇතුළත තියෙන පද ගුණ කරන්නේ ඔය උදාල කැමරා ඔන් කරගන්න පුතේ මදාම කියන්න ඕන නේක ඉුවේ නැත්තම් ඔයේ ඉන්න බකමූළු පැටවුවා බලන්නකෝ ඒකේ අඩුපාඩු තියෙනවද කියලා ඊළඟට තියෙන වරහණ ඇතුලේ වරහණ ඉවත් කිරීමම තමයි ඉස්තක් පිරවීම කියලා කොටසක් තමයි ළඟදි ඉතිරි වෙලා ඒකට යමු ඉබඩ ඒක සම්පූර්ණ කරගන්න දැන් අද වෙනෝ මේකේ ඉස්තනක් දීලා තිනවා ඉස්තක් ගොඩනකොට දස් ගමන් විදිහට ගුණ කරගෙන යන්න. ඒකට ස්ටෑන්ඩ් සුදුසු වර්ගය සම්පූර්ණ වේ.
දැන් අපි දන්නවා වරහන පිට තියෙන පදේ ඇතුළත තියෙන පදේ ගුණ කරන්න ඕනේ ලගන්නකෝ ප්‍රධාන දෙවෙනි ප්‍රශ්නේ රෝමිලක්කම් එක දෙවලක් x දන අතේ සමානයි කියලා 2x කියලා දීලා මෙතන x දන කියලා තියෙනවා මාරුනේ පස්වාරය 6 දන a සමානයි 30 දන කියලා x දන කියලා තියෙනවා අට වාරය 4 දින y සමානයි 32 දින කියලා x දන කියලා තියෙනවා ඊළඟට පුතාලට පේනවා මේ හතර වෙනි ගාන හය වාරයක් x වෙන y සමානයි 3 වෙන 6 වෙන y මහා තුන් වාරයක් x වෙන 2y වෙන x වෙන 5 සමානයි 3 වෙන 6y වෙන 3 වෙන 7 නෝම තමයි යන්නේ දැන් බලන්න පුතේ මේ වගේ කාර්යකදී කොහොමද අපි මේක විසඳන්නේ කියලා අපි දන්නවා වරහන පිට ඇති පදේ තුලත් ඇති සෑම පදයක්ම ගුණ කරන එක තමයි මේක කරන්නේ. ඒක දෙවරක් x 2x හරියට. මෙයා මෙත් එක වැඩි කරා ඒක තමයි මේක. මෙයා මෙත් එක වැඩි කරා උදේ දෙවරක් අත 14 ඒක තමයි ඉස්සරට එනවා. ඒක හරිනම් හරි දාගන්න. ඊළඟට මෙතන පස්සරක් 6 කියලා 30 එකට තියෙනවා. පස්සරක් a 5 a කියලා මෙතෙන් දෙන්න. ඒක තමයි දෙන්න දෙන්නේ. ඊළඟට උදේ අතවරක් 4 32යි අතවරක් 5 වෙන 8යි 5 කියලා උත්තරේ බලන්න 6 වරක් x ගුණ කරාම 6x කියලා මෙතෙන් එනවා 6 වරක් y ගුණ කරාම ඍණ 6යි 6 වරක් ඍණ y ඍණ 6යි 5 ඊළඟට 3 වරක් x ගුණ කරාම මෙතෙන් එන්න ඕනගේ 3x ඊළඟට 3 වරක් 2 ඍණ 6යි 5 එදු දෙක ඍණ 2යි 5 ඊළඟ 3 වරක් 2 ඍණයි දනයි දිනයි දින තුමරක් එක 6යි 5 තුමරක් ඉස දන 3යි ඉස තුමරක් 5 ඍණ 15යි ඔක තමයි අවසන් පිළිතුර හැටියට අපිට ලැබෙන්නේ වරහණ පිට තියෙන පදේ ඇතුළත තියෙන සෑම පදයක්ම ගුණ කරලා තමයි තියෙන්නේ වරහණ ඉවත් කිරීම කරා වරහණ පිටත තියෙන පදේ ඇතුළත තියෙන සෑම පදයක්ම ගුණ කිරීමෙන් වරහණ ඉවත් කරනවා කියලා තමයි අපිට මෙතනදී කියන්න තියෙන්නේ ගාන බලන්න පුතේ තුන්වෙනි ගාන මොකක්ද කියන්නේ කියලා. නබඩ කියනවා මෙහෙම තුන්වෙනි ගානේ මෙහෙම කතාවක්. පුත්‍යලේකුගේ දඩා ගන්න පුතේ. පුත්‍යලේකුගේ දෛනික වැටුප රුපියල් x වන අතර අතිකාල දීපනා. අතිකාල දීපනා කියන එකෙන් අදහස් කරන්නේ පුතේ කරන කාලය ඉක්මවා කරන වැඩ ප්‍රමාණය. નિયમિત කාල පරිච්ඡේදයක් තියෙනවා. හිතන්නකෝ සෙනෙවි වල පැයක් අනිවාර්යෙන් වැඩ කරන්න තියෙනවා කියන්නේ. මේ පැය 8ක් අවු කරගෙන කරන වැඩ කාල පරිච්ඡේදය තමයි අතිකාල කියන්නේ. දර පුජ්‍යලෙකුයි දෛනික වැඩම x වන අතර අතිකලා අතිකාල දීමනා පැයකට රුපියල් 5යි. ඔව් වැඩ කළ දින 5 තුලම සෑම දිනයකම පැය 2 බැගින් රාජකාරී කාලයට අමතර කාලයක් වැඩ කරනවා. අතිකාල පැය 2 බැගින් ගිහිල්ලා තියෙනවා මෙයා. සෑම දවසකටම රුපියල් x බැගින් මෙයාට ගෙවනවා. දවසකට රුපියල් x පැකින් ගෙවනකොට දවස් 5කට පුතේ ඊත දින 5ට අතිකාල දීපනා සමග ඔබේ මුළු වැඩම වීජය ප්‍රකාශනකින් දක්වා සාමාන්‍යයෙන් දවසකට පුතේ මෙයාට රුපියල් x මුදලක් ගෙවනවනේ සාමාන්‍යයෙන් දවසකට රුපියල් x ප්‍රමාණයක් ලැබෙනවා දවස් 5කට එතකොට 5යි x වෙනවා දවස් 5කට ඒක 5යි x වෙනවා එතකොට පුතා අතිකාල දීපනා පැයකට රුපියල් y නේ දවසකට පැය දෙකක් නම් පුතේ දවසකට රුපියල් 2යි 5 කියලා එන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ල බලමු දිනක වැටුප. දිනක මුළු වැටුප. දිනක මුළු වැටුප. කොහොමද සාමාන්‍ය වැටුප රුපියල් x කියලා හම් වෙනව දවසකට x ප්‍රමාණය. අතිකාල දීමනා පැය දෙකක් වැඩ කරනවා කියන්නේ පැයකට y, පැය දෙකට 2යි 5. එතකොට දිනකට මුළු වැටුප හැදෙන්නේ දවසේ වැටුපට අමතරව අතිකාල පැය දෙකට 2යි. දවසේ වැටුප x. දවසේ වැටුප x. අතිකාල දීමනා පැයකට y. අතිකාල දීමනා පැය දෙකක් වැඩ කරා කියන්නේ 2යි 5. එතකොට සාමාන්‍යයෙන් දවසකට වැඩ කරනකොට යල් x වැටුප හම්බ වෙන අතරට අතිකාල දීමනා පැයකට x y වෙනවා. ඒ වගේ පැය දෙකකට 2යි 5 වෙනවා. දවසේ වැටුප x ලැබෙනවා. x එක 2යි 5 එකතුනාම දවසක මුළු වැටුප වෙනවා x තව 2යි 5 අත උස්සන්න දවසේ මුළු වැටුප තේරෙන්නේ නැහැ සාමාන්‍යයෙන් කරන වැඩ ටිකට x නැමැති වැටුපක් ලැබෙනවා ඒ වගේම
අතිකාල තීමනා වලට පැයකට රුපියල් වැඩි ලැබෙනවා පැය දෙකක් කියන්නේ දෙකයි එවැනි එවැනි දින පහක පහකට වැටුප එවැනි දින පහක වැටුප වෙන්නේ x තන දෙකයි y කියන එක ගුණ කරනවා පුතේ කාකෙන්ද y x තන දෙකයි y පුතේ එක දවසක වැටුප ඒ වගේ දවස් පහකට බලන්න මේ සම්පූර්ණයෙන් ගුණ කරනවා කාකෙන්ද y එනවා අපි දැන් වරහන් ඉවත් කරනවා පස්සර x 5 x වෙනවා පස්සර 2 වෙන ධන 10 y වෙනවා එන වරහන් ඉවත් කළම විද්‍ය ප්‍රකාශනය දු පොළ වැටුප ඔන්න බලන්න අක්ෂරයක් කියන කතාව තේරෙනවද කියන්නේ පුද්ගලයෙකුගේ දෛනික වැටුප රුපියල් x වන අතර එක දවසක වැටුප රුපියල් x වන අතර අතිකාල දීමනා පැයකට y નિયમિત කාලේ බොව වැඩ කරන පැයකට රුපියල් y ගෙවනවා සෑම දවසකටම පැය දෙකක් වැඩ කරනවා කියන එකේ අදහස කරන්නේ දවසකට x නැමති මුදල ලැබෙන අනිවාර්යෙන් y වල දෙකෙන් වැඩි කරාම 2යි y x තන 2යි y තමයි මුදේ දවසේ ආකාරය ඒක ගුණ කරනවා පයි ඒක ගුණ කරනවා පයි දැන් ඒක පහෙන් ගුණ කරාම උත්තරේ එන්නේ යද පස් වාරයක් x තන 2යි වරා විවත් වෙනවා පස්වරක් x 5 x පස්වර 2 10 y ඔන්න ඊළඟට අහන දේ නානෝ පුතේ ඒක තමයි රොබිලක්ක් එක තුන්වෙනි ප්‍රශ්නේ රොබිලක්ක් එක උඩ දින පහේ වැටුප සඳහා වීර්ය ප්‍රකාශනයකින් දක්වන දීමනා සමග දින පහට අතිකාල දීමනා සමග ඔහුගේ මුළු වැටුප අත උස්සන්න එක තේරුමේ නැති ඇයි ඔන්න බලන්න පුතේ අවුල පාගෙන ඇති ණය මුදලක් සඳහා දිනකට ඔහුගේ වැටුපෙන් රුපියල් 150 අඩුතරයිනේ නම් එම දින පහ ඔහු අතට ලැබෙන මුළු වැටුප වීජ්‍ය ප්‍රකාශනයකින් දක්වා යස් සුළු කරන්න. එතකොට පුතාට තේරෙනවා දවසේ සාමාන්‍යයෙන් බොහෝත ලැබෙන ආදායම තමයි x තන 2යි. ඕකෙන් දවසකට රුපියල් 150ක මුදල අඩු වෙනවා. ආන් ඊට පස්සේ එන ඉතිරිය තමයි දවස් පහෙන් ගොඩ කරන්නේ. පුතාට තේරෙනවද දවසකට x මුදලක් ලැබෙනවනේ. දවසකට x මුදලක් ලැබෙනවනේ. අතිකාල මුද්දීමනා 2යි y ලැබෙනවනේ. ලැබෙන මුළු මුදල x තන 2යි y දිනකට එතකොට ගත්ත ලෝන් එක ඒ කියන්නේ ණය වෙනුවෙන් ගත්ත ණය වෙනුවෙන් රුපියල් 150ක් ඉවත් වෙනවනේ අඩු වෙනවනේ ඉවත් වෙනවනේ අඩු වෙනවනේ එතකොට x තන 2යි y 150 අඩු කරනවා ආ මේක දින පහකට බලන්න එක පහෙන් ගුණ කරනවා අන්න ඒ වැඩි දින පහකට බලන්න එක පහෙන් ගුණ කරනවා වරහන් ඉවත් කරනවා මුදී පස්සර x ගුණ කරාම 5x පස්සර 2 ගුණ කරාම දන 10යි y. ආ පස්සර 150 ඍණ පස්සර 0.2යි. පස්සර 5 25 5 දෙයක් ඉදිරි. පස්සර 1 5 2 7යි. එතකොට 5x දන 10යි y ඍණ 750. හොඳට අහගන්න. හොඳ දරුවන් වගේ අහගන්න. මේ මිනිස්සයා දවසක කරන වැඩවලට වැඩිම x ලැබෙන. ඊළඟට අතිකාල දීමනාන් කියන්නේ දවසක නියත નિયમિત කාල පරිච්ඡේදයේ ඉක්මවා වැඩ කරෝපි નિયમિત වේලාවෙ ඉක්මවා වැඩ කරොත් යාප රුපියල් y මුදලක් ලැබෙනවා එක පැයක. දැන් හැමදාම පැය දෙකක් වැඩිපුර වැඩ කරනවා. ඒතර හැමදාම 2y ලැබෙනවා. x තන 2y තමයි දවසක වැටුප. નિયમિત වැටුපයි අපි කාලයි 2 එකතුනම දවසේ වැටුප. එවැනි දවස් පහක මුළු වැටුප අරගත්තා පහින් ගුණ කළා වරා ඉවත් කළාම හොඳ වැඩි කළා. උතේ එවැනි දෛනික වැටුපට මෙයා ගත්ත ලෝන් එකක් නිසා දවසකට රුපියල් 150ක මුදල අයින් ගියා. ඉවත් දැන්. x තන 2යි y ගේ උතේ x තන 2යි y ගේ x තන 2යි y ගේ ඔන්න අඩු කරලා දානවා. මොකද උතේ 150. x තන 2යි y ගේ 150 අඩු කරාම මෙයාගේ දවසේ ඉතිරි වැටුපේ. ආන්ගේ වැඩි දින පහකට බලන්න පහෙන් ගුණ කරනවා. පස්සර x 5x වෙනවා. පස්සර 2යි y එක දෙකෙන් වැඩි වුණා. එවයි වෙනවා. අස්සර 150 වෙනවා හරි ඔන්න හතර වෙනි ගාන මම ඔත්තේ ක්‍රම කළා දාලා මුදේ හොඳ දා ගන්න හතර වෙනි ගාන කියන මෙන්න මේව කතාව ගුරු මාත්මියා වර්ෂ අවසානයේ පරීක්ෂණයේ ප්‍රථම ස්ථානීය දිනු ළමු දෙදෙනෙකුට දීම සඳහා පොත් පහයි පෑන් දෙක අලගු යාප පාර්සල් තුනක් මෙලදී ගන්න කොහොමද පුතේ පත්තක පාර්සලේ තියන්නේ और पहाई पैन देखाई अडंगु तापे पार्सल दोना मिल दीगा अभ्यास पोता ए पैना रुपया दी अभ्यास पोता ए पैना रुपया दी
එවැනි පාර්සල් රාසනික බිල බීජ ප්‍රකාශනයකින් දක්වන්න කොහොමද පුතේ කරන්නේ පාර්සල් එක බිල පුතා දන්නවා මම මේ කතා කරන්නේ අතර වෙලින් ගන්න පාර්සල් එකක තියෙනවා ටැග් පොත්තියක් තියෙනවද පුතේ පොත් කියක් ගන්නවද පොත් පහ පොත් පහ කියන්නේ පොතක් රුපියල් එනම් අභ්‍යාස පොතක් රුපියල් එනම් ඒක පහෙන් ගුණ කරාම 5යි 1 tan 3ක් මෙලඳ ගන්නවා පුතේ tan 2ක් tan 2ක් tan 2ක් රුපියල් tan 1ක් රුපියල් 2 නම් tan 2ක් 2යි 2 පොත් පහයි tan 2යි එකතු කරාම පාර්සලයක මිල පාර්සල යක මිල සමානයි 5යි 1 2යි 2 පුතේ 5යි 1 2යි 2 පාර්සලයක මිල 5යි 1 2යි 2 එක පාර්සලයක මිල වෙන්නේ 5යි 1 2යි 2 එතකොට අපි පාර්සලයක මිල 5යි 1 2යි 2 කියලා එනවනම් ඔබට පැහැදිලිනේ අභ්‍යාස පොතක් රුපියල් A නම් මෙයා එක පාර්සලයකට මේ පීච දානවා පුතේ අභ්‍යාස පොත් 5 එක පොතක් A දෙවෙනි පොත් 5 5යි A tan රුපියල් B දෙවෙනි tan 2ක් දානවා 2යි එතන පාර්සලයේ හැදිච්ච පාර්සලයේ සම්පූර්ණ වටිනාකම පහයි ඒ දන දෙකයි b පහයි ඒ දන දෙකයි d ඊළඟට අහන දෙවෙනි ප්‍රශ්න දැන් පාර්සල් 3000 කියව මුළු මුදල බීජ ප්‍රකාශකින් දක්වාය සුළු කරා පාර්සල් 3 එතන 3 පහයි ඒ දන දෙකයි b කියන එක ගුණ කරනවා 3 ප්‍රාණිවත් කරනවා උමරප්පා 15යි a උමර 2 දන 6යි b වරහණිවත් කරා වරහණිවත් කළා සුළු කරා එක තමයි පාර්සල් 3ම වැයවද මුදල. ඊළඟට පුතේ පස්වෙනි ගාන මම හිතන හතර වෙනි ගාන අමාරු නෑ. පොතක් රුපියල් A නම් පොත් පහ 5යි. tan1ක් රුපියල් B නම් tan2ක් 2යි. පාර්සල් එක තියෙන ඕවා විතර. මොනවද පාර්සල් එක තියෙන්නේ? 5යි 1 2යි. පාර්සල් එකට යන වියදම පොත් 5යි tan2. පොත් පහට 5යි tan2ට 2යි. ඒතර මිල වෙන්නේ 5යි 1 2යි. එවැනි පාර්සල් තුනක් කිව්වම එක තුනෙන් ගුණ කරා වරහණිවත් වෙනකොට 3 15 2 6 කියලා වරහණිවත් වෙනවා ධන එකකින් වැඩි වෙන නිසා කිසිදු ලකුණු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ අත උස්සන්න බලන්න පුතේ හතර වෙනි ගාන තේරුණේ නැති දරුවා කවුවත් නැහැ ඔන්න දැන් අපි යනවා ඊළඟට පොතලත් එක කතා කරන්න කවුද පස්සේ නිගාන කියන්න පුතේ පස්සේ නිගාන විදුවංක 57 තියෙන පස්සෙනි ගාන තේ අසුරුමක ඇති තේවල ස්කන්ධය ග්‍රෑම් වලින් පී ග්‍රෑම් පී වලින්ද ග්‍රෑම් පී වලින්ද අසුරුම් පමණ ස්කන්ධය අසුරුමක කියන්නේ උනේ කවරේ ආ කවරේ පමණ ස්කන්ධය කිව් මගින්ද නිරූපණය වේ හොඳට අහගන්න තේ අසුරුම කියන්නේ නන තුනේ තේ ටික අසුරවල තියෙන පැටන් එකක් කියනවා ඒ තුල තියෙන තේකොළ තේවල විතරක් ස්කන්ධය ග්‍රෑම් P ඒ පැකට් තුනේ විතරක් වර්ගීස් පැකට් එකේ බර Q එවැනි අසුරු 20ක මුළු ස්කන්ධය සදා වීජ්‍ය ප්‍රකාශනයක් ලබාගෙන ය සුරු කරා අපි බලමු පුතේ අසුරුමක මුළු ස්කන්ධය අසුරු එකක ස්කන්ධය තේවල බර P අසුරුමේ බර Q අසුරුමක තේදම්මම තේවල වරයි අසුරුමේ වරයි දෙක එකට එකතු කරන එක තමයි පුතේ අපි කරා තේවල වර p අසුරුමේ වර q එතන p ගේ q ගේ එකතුව තමයි පුතේ එක අසුරුමක වර අසුරුම් 20ක වර අ ස්කන්ධය කියන්නේ එක තමයි ඒක වැඩි කරනවා p ධන q කියන ආදයව 20 p ධන q කියන එක අසුරුමක වර මොකද පුතේ p ඇතුලේ තියෙන ඒ කුඩු ටිකේ වර q ඒක දාලා තියෙන කවරේ බල. එතකොට කවරෙත් එක්ක තේවල බල තමයි p ධන q. ඒ වගේ 20 ගුණයක් එක 20 එකෙන් ගුණ කරනවා 20 වාරයක් p ධන q. ඒ තමයි පළවෙනි ප්‍රශ්න. රෝමිලා දෙකෙන් අහනවා. ස්කන්ධයේ ග්‍රෑම් p කු පෙට්ටියක. උතේ බොක්ස් එක. ස්කන්ධයේ ග්‍රෑම් p කු පෙට්ටියක. ඊට පළවෙනි එකේ සඳහන් තේ ඇසුරු 20 80 ඇත. එහෙනම් උතේ තේරුම් ගන්න අර වරහන් ඉවත් කරන්නත් ඕන එක අපි කරේ නෑ 20 වරක් p 20යි p 20 වරක් p 20යි p
එකයි දෙකයි ගණන් තියෙනවා එකේ තියෙන ගණන් නමයක් දෙකේ තියෙන එහා පැත්ත පිටුව පිටුව 58 තියෙනවා පුතේ කොටස් 8ක් තුන්ගෙන ගන්න තනි ගන්න ඉබ්බන්න ලොකු දෙයක් නෑ ඒකේ මුල් විදියට මම ඉල්ලීමක් කරනවා පුතාලට විනාඩි 15ක 20ක සමහර පැය භාගයක විතර වගේ පොඩි වීඩියෝ එකක් තියෙනවා ඒක බලන්න නැත්නම් සිතුම් අපේ දෙවමි පසන් පුතාලේ එක මේකේ වීඩියෝ එක මම අගල දාන්න චැනකව පුතාලේක අයිසරයක් බලන්න මේ පාඩම මෙයා සම්බන්ධ වෙන දැන් අපි දැන් මේතන චුට්ටක් පැහැදිලි කරගමු මොකක්ද අපි කරගෙන ආවේ වරහන පිට තියෙන පදය ඍණ පදයක් කොහොමද පුතේ වරහන තේත තියෙන පදේ නැතුලත තියෙන පද ගුණ කරා එතනදී මේ වරහන පිට තියෙන පුතේ ඍණ සංඛ්‍යා ඍණ සංඛ්‍යාවකින් ගුණ වෙනකොට ලකුණු මාරු වෙනවා මොන බලන්නේ ඍණයි ධනයි ගුණ වෙනකොට ඍණ එතකොට මතක තියාගන්න ගුණ වෙන ලකුණු සම්මුතිය මම කියලා දෙන්නම්කො එන්න මතක තියාගන්න සජාතිය දෙන්නේ ගුණ වෙනකොට පිළිතුර ධන මොකද මේ සජාතිය කියන්නේ එක ජාති සජාතිය කියන්නේ ධන ධන දෙන්නේ ගුණ කරත් පිළිතුර ධන ඍණ ඍණ දෙන්නේ ගුණ කරත් පිළිතුර ධන ධන ඍණ ඍණ ධන මාරු වෙච්ච ගමන් පිළිතුර ඍණ සජාතිය දෙන්නේ ධන ජාතිය වෙනස් දෙන්නේ ගුණම ඍණ ඒ බලන්න ධනයි ඍණයි විජාතිය නිසා ඍණ ධනයි ඍණයි විජාතිය නිසා ජාති දෙකක් නිසා ඍණ පස්සරක් එක 5යි x පස්සරක් එකයි y 5යි ඍණයි ධනයි ඍණ දෙවරක් ඒ දෙකයි ඍණයි ධනයි ඍණ දෙවරක් දෙක 4යි ඍණයි 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 ජාතියේ ජාතිය නම් ධන එක ජාතිය දෙන්නේ නම් ධන ඍණයි ධනයි ඍණ පස්සරක් දෙක 10යි ඒ ඍණයි ඍණයි ධන පස්සරක් තුන 15යි p ඍණයි ධනයි ඍණ අස්සරක් පාවිච්චි 5යි තුන්වරක් දෙක 6යි ඍණ 6යි k ඍණයි ධනයි ඍණ තුන්වරක් දෙක 6යි ඒ ඍණයි ඍණයි ධන තුන්වරක් තුන 9යි p ඍණයි ධනයි ඍණ තුන්වරක් පහ 15යි දොර මෙතෙන් දෙනවා පුතේ 6යි a ධන 9යි b ඍණ 15 බලන්න තව එකක් ඍණ පස්වරයක් 2යි a ඍණ 5යි b ඍණ 4 ඍණයි ධනයි ගුණ වෙනකොට ඍණ පස්වරක් දෙක 10යි a ඍණයි ඍණයි ගුණ වෙනකොට ධන එජාතිය නම් ධන පස්වරක් 5 25යි b ඍණයි ඍණයි ගුණ වෙනකොට ධන අස්සරම් අතර 20යි ඕක තමයි පුතේ අපි 57 වෙනි පිටුවේ අපි 55 දෙක අභ්‍යාසය ඉවර කරා පුතේ 57 වෙනි පිටුවේ දැන් අපි යන්නේ 53 අභ්‍යාසය 53 අභ්‍යාසය 53 අභ්‍යාසය ඒතකොට 56 දෙක අභ්‍යාසය පුතාමම කරලා ඉවර කරා ඒකේ වීඩියෝ එක බලන්න මම ඉක්මනටම ගන්නම් 53 අභ්‍යාසය ඍණයි ධනයි ඍණ 3x 3x ඍණයි ධනයි ඍණ 3/15යි බලන්න ඉවත් වෙනවා ඍණයි ධනයි ගුණ වෙනකොට ඍණ 2/4x ඍණයි ධනයි ඍණ 2/12යි ඍණයි ධනයි ඍණ 2/4යි ඍණයි ධනයි ඍණ 2/x 2x ඍණයි ධනයි ඍණ 6/a 6a ඍණයි ඍණයි ධන 6/36යි පුතේ ඍණයි ධනයි ඍණ 6/6යි ඍණයි ඍණයි ගුණ වෙනකොට ධන පුතේ 6/36යි පුතා දන්නවා මේ වරහන පිට තියෙන පදේ ඇතුළත තියෙන පද ගුණ වෙනවා ඒතකොට ඍණ සංඛ්‍යාවකින් ගුණ වෙනකොට ලකුණු මාරු වෙනවා කියලා මතක තියාගත්තත් හරි ධන දිවිච් එක ඍණ වුණා ඍණ දිවිච් එක ධන වුණා ධන තිබුණ කර ඍණ වුණා ධන තිබුණ කර ඍණ වුණා ධන එක ඍණ වුණා ධන එක ඍණ වුණා ධන එක ඍණ වුණා ධන එක ඍණ වුණා බලන්න මේ ඍණ විතරක් තියෙනවා මොකක්ද ඒකේ අදහස් එළියේ තියෙන ඍණ එකෙන් ගුණ වෙයි ඍණ එක් වරක් x ඍණ එක y ඍණ එක් වරක් පහ ඍණ පහ එහෙනම් ඍණ එක් වරක් x ඍණ එක y ඍණ එක් වරක් ධන තුන ධන තුනයි එයි මුදේ ඍණ ඍණ වැඩි වෙනකොට ධන වෙනවා එහෙම නැත්නම් ඍණ එකෙන් වැඩි වුණාම ලකුණ මාරු වෙනවා ධන දිවිච්ච එක ඍණ වුණා ධන දිවිච්ච එක ඍණ වුණා ඊළඟට මුදේ ඍණ දිවිච්ච ධන ඍණ වුණා ඍණ ධන ලකුණ මාරු ඍණයි ධනයි ගුණ වෙනකොට ඍණ දෙවරක් අඩදාස්සය ඍණයි ධනයි ගුණ වෙනකොට ඍණ දෙවරක් x 2යි ඍණයි ධනයි ගුණ වෙනකොට ඍණ දෙවරක් y 2යි පුතේ ඍණ එකකින් වැඩි වෙනකොට ලකුණ මාරු වෙනවා
එහෙම නැත්නම් එළියේ තියෙන ඍණයේ ඇතුළත පද වැඩි වෙනකොට ලකුණු මාරු වෙනවා. ඍණයි ධනයි ගුණ වෙනකොට ඍණ 6 වරක් තුන 18යි b. ඍණයි ඍණයි ධන 6 වරක් 2 12යි. ඍණයි ධනයි ඍණයි 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 ධනයි ඍණ 6 වරක් තුන 18යි a. එනවනේ පුතේ ධන දිවිච් එක ඍණ වුණා ඍණ දිවිච් එක ධන වුණා ආයි ධන දිවිච් එක ඍණ වුණා. ඍණෙක් වරක් a ඍණ a ඍණෙක් වරක් ධන c ඍණයි ඍණයි ධන 3x පැහැදිලි මේන මේ ධන ඍණ වුණා ඍණ ධන වුණා ධන ඍණ ධන වුණා ලකුණු මාරුණා සියලුම ලකුණු මාරුණා මේක බලන්න අන්තිම ගා ඍණ 3 වරක් ධන 6 ඍණ 18 ඍණ 1 වරක් 2 ධන 3 වරක් 1 6යි x ඍණයි ධනයි ඍණ 3 වරක් 3 9යි b වරහන පිට තියෙන පදයෙන් ඇතුළත ඇති පද ගුණ වෙනවා ඍණයි ධනයි ඍණ 10 ඍණයි ඍණයි ධන සජාතිය ධන උදේ මතක තියාගන්න ගුණ වෙනකොට සජාතිය දෙන්නේ නම් ධන ගුණ වෙනකොට සජාතිය කියන්නේ ධන ධන නම් ඍණ ඍණ නම් ඒක තුන ධන ඒක අපි කියන සමාන જાතිය කියන්නේ සජාති මම චුට්ටේ චුට්ටේ හිමින් හිමින් කරන්න පුතේ කලිපත්තියේ හිටපු ළමයි කීප දෙනෙක් දැන් නැහැ දැන් යාළුවට පෙන්නනවත් නැහැ සර් වෙන මන්තියක් කරනවා මට තේරෙන්නේ නැහැ මොකද්ද වෙලා තියෙන්නේ කියලා මගේ කිසිම එකක් මොකුත් නැහැ මගේ ඉතින් નિયમિત වෙලාවට පත්තිය කරගෙන යනවා අනේ වගේ වෙලාවක් ආවොත් පුතේ ඔය WhatsApp numbers වලට එන්න නැත්නම් web එකට කතා කරන්න නියදව බලන් ඉන්න එපා කතා කරපු දරුවන් කීප දෙනෙක් හිටපු නිසා තමයි අද දවසේ පුතාලා මේ බ්ලොග් වෙන පුළුවන්ුනේ නැත්නම් අද පන්ති නැහැද මොකොත් දන්නේ නැහැ කියලා එහෙම එහෙම පන්ති නවත්තන්නේ පුතේ කවදාවත් හොඳේ ආ තව දරුවන් ඔය අහනවනේ ෆිසිකල් ක්ලාස් එක ගැන ඉක්මනට පටන් ගන්නවා ඒ වුණා පුතා මතක තියාගන්න සාමාන්‍ය පන්තිය පටන් ගත්තත් ඔයාගේ ඔන්ලයින් ක්ලාස් එකේ කල්පනාව වෙනස් කරන්නේ නැහැ මේක නිවේදිත යනවා පුතාලට තව ඉස්සරහට ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම මම විදිගමන් දානවා සාමාන්‍ය පන්තිය ළමයිනුත් අරගෙන එතකොට ඒක නොමිලේ කරන වැඩ ඒ නිසා පුතාලෝ ඒ රෙජිස්ටර් වෙච්ච ඒවා මේ පාස්වර්ඩ් යූසර් නේම් ඒවා හොඳට තියලා ලියලා තියාගන්න ඒකට මාරු වෙන ළමයි හොඳේ ආයිත් ලොග් වෙන්න වෙන අවස්ථා තියෙනවා අපේ ඔන්ලයින් ක්ලාස් එක දිගට යනවා පුතේ මල්පතානේ දසුණයක් වෙනස් වෙන්නේ නැහැ මුළු රටම යනකොට පත් වෙනවා හොඳේ මෙහෙනම් පුතා හරි පුතාලේ ක්ලාස් එක කොහොම පටන් ගන්නවා ඒ කියන්නේ බය වෙන්න එපා මේ ෆිසිකල් සාමාන්‍ය පන්ති පටන් ගන්නවා ලබන මාසෙ මුල වෙනකොට අපිට පුළුවන් වෙයි පටන් ගන්න දුරුතේ තාමත් සමහර පැන්වල රවුන් එකේ එහෙම මේ පන්ති පටන් ගන්න තත්ත්වයක් සුදුසු තත්ත්වයක් නැහැ කොටිම ගොත් පුතාලට අවදානමද ගන්න මම කැමති නැහැ පුතා මෙන්න දෙවෙනි ප්‍රශ්න කියන්නේ මේකයි ඍණ 3 මාරයක් x ධන 4 සමානයි ඍණ 3 x එතෙන් එන්නේ ඍණ ස්තන ඊළඟට ඍණ 3 මාරයක් x ඍණ 4 සමානයි ඍණ 3 x ධන ස්තන ඊළඟට ඍණ 2 මාරයක් y ධන 2 සමානයි ඍණ 2 y ඍණ ස්තන ඍණ දෙවාරයක් y ඍණ 2 සමානයි ඍණ දෙක වාරයක් y ඍණ 2 සමානයි ඍණ 2 y ධන ස්තන ඍණ වාරයක් m ධන 2 සමානයි ස්තන ස්තන ඍණ 2 ඍණ 2 ඍණ වාරයක් m ඍණ 2 සමානයි ස්තන ධන 2 ඍණ 4 වාරයක් 2x ධන 3 සමානයි ස්තන ඍණ 12 ඍණ 4 වාරයක් 2x ඍණ 3y ධන 1 සමානයි ස්තන ධන 12y ඍණ ස්තන ඔබ දන්නවා මේකේදී ස්තන සම්පූර්ණ වෙනකොට අපි දෙකේ කරන්නේ කොහොමද කියන්නේ ඔබ බලන් ඉන්න පුතේ හොඳට ඔබ දන්නවා අමාර පිට තියෙන්නේ ඍණ සංඛ්‍යාවක් නම් පුතේ ඇතුළු තිබිච්ච ලකුණු සියල්ල සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. බලන්න. ඍණයි ධනයි ගුණ වෙනකොට ඍණ 3x ආයක ලියලා තියෙන එක හරි. ඍණයි ධනයි ಜಾති දෙකක් නිසා පිළිතුර ඍණ තුමර කතර 12යි කියලානේ ඉන්නේ. ඔඩි ළඟ ගානමයක්.
රිනයි ධනයි ගුණ වෙනකොට පිටිතුර ඍණ 2x 3x කෙරෙනවා. ඍණයි ඍණයි ගුණ වෙනකොට පිටිතුර ධන 2x 12 කියලා පිළිතුර එනවා. දෙවරක් y 2y කියලා එනවා. ඍණයි ධනයි ඍණ දෙවරක් 2 4යි. ඍණයි ධනයි ගුණ වෙනකොට ඍණ දෙවරක් y 2y. ඍණයි ඍණයි ධන දෙවරක් 2 4යි. දෙවරක් 2 4යි. බලන්න පුතේ ඍණයි ධනයි ඍණ දෙවරක් y 2යි. ඍණයි ඍණයි ධන දෙවරක් 2 4යි. ඍණයි ධනයි ඍණ එක්වරක් mm. ඍණයි ධනයි ඍණ එක්වරක් 2 2. මේ බලන්න මේක ඍණයි ධනයි ඍණනේ එක්වරක් mm. ඍණයි ඍණයි ධන දෙත ධන දෙකේ. ධන දෙකේ. ඍණාන්තවරක් 2 ඍණයි ධනයි ඍණ ඉන්නේ 4 වරක් 2 8යි x. ඍණයි ධනයි ඍණ 4 වරක් 3 12යි. ඒක හරයි. ජාති අසමාන නම් වෙන්නේ. මෙන්න පුතේ ජාති අසමාන අවස්ථාවක් එහෙනම් වෙන්නේ 4 වරක් 2 8යි x. ඍණයි ඍණයි ධන 4 වරක් 3 12යි y. ඍණයි ධනයි ඍණ 4 වරක් 2 4යි. අවසන් පිළිතුර 4යි. නොයෙදෙන තමයි පුතේ අවසන් පිළිතුර අපිට එන්නේ වරහන්දිවත් කිරීමෙන්. හොඳට මතක තියාගන්න ඍණ සංඛ්‍යාවකින් ගුණ වෙනවනම් එයාගේ ලකුණු මාරු වීමක් සිද්ධ වෙනවා. ඍණ සංඛ්‍යාවකින් ගුණ වෙනවනම් එයාගේ ලකුණු මාරු වීමක් සිද්ධ වෙනවා. තීන ලකුණු ධනන ඍණ වෙනව ඍණනම් ධන වෙනවා. මොන පුතේ පුංචි වගන්ති ගැටලුවක් තියෙනවා. මට ගැටලුවක් මේ අතර්ම පහේ දෙක අභ්‍යාසයේ වීඩියෝ එක බලන්න. ඒක ගොඩාක් හොඳට මම පැහැදිලි කරා. Excuse me sir. ඒක බලාගන්න බැරි වෙච්ච අය. ඔක් කියන්න පුතේ. සර් පොඩ්ඩක් වෝඩ් එක මකන්න කියලා ඉන්නවද? හරි හරි. පුතේ ඒක සම්පූර්ණ කරගන්න මම පොඩි අවස්ථාවක් දෙන්න. අනිත් අය බලන්න අඩුපාඩු තියෙනවනම් හදාගන්න. ජයමිනි එකක් රුපියල් 350කගේ පොල්ගෙඩි x ප්‍රමාණයක් සහ එකක් රුපියල් 58කගේ අඹගෙඩි y ප්‍රමාණයක් මිලදීගෙන එකක් රුපියල් x බැගින් පොල්ගෙඩි x බැගින් පොල්ගෙඩි රුපියල් 35 බැගින් පොල්ගෙඩි x ප්‍රමාණයක් එකක් 58 බැගින් අඹගෙඩි y ප්‍රමාණයක් මිලදීගෙන වෙලෙන්දාට රුපියල් 1000ක් දුන් විට ඇයට ලැබෙන ඉදිරි මුදල මුදල් ප්‍රමාණය ප්‍රකාශන ආකාරයෙන් සුළු කරන්න. ඔබට දැන් පැහැදිලි වෙනවා ඇය ගත්ත බඩු දෙකේ එක ගෙඩියක් රුපියල් 35 වගේ පොල් ගෙඩි x ප්‍රමාණයක් ගන්න. මේ තුන් ගෙඩි ගන්නගෙන කතා කරමු. පොල් වලට යන වියදම් රුපියල් 35 බැගින් ගෙඩි x යල් 58 බැගින් අඹ ගෙඩි y ප්‍රමාණය අඹ වලට යන වියදම් අඹ ගෙඩියක් රුපියල් 58යි 58 බැගින් y ප්‍රමාණය 58යි y 58යි y එතකොට ගත්ත බඩු වලට යන වියදම් මුළු වියදම සමානයි is pi x dana 58 pi ගත්ත රුපියල් 1000ක් දෙනව මුදලාලි 1000ක් දුන්නම මුදලාලින් ඉතිරිවෙන මේක මුදාට තේරුණාද පුතේ දෙවමින් තේරුණාද බලන්න පුතේ ගෙඩි ය රුපියල් 58 ගහන අප ගෙඩිය රුපියල් 58යි ඔබ ගෙඩි y ප්‍රමාණයක් 58යි වත් ගත්ත බඩු වලට යන මුළු වියදම this pi x dana 58 pi නේ මේ මුදලාලිට රුපියල් 1000ක් දෙනවා 1000ක් දුන්නම 1000ක් දුන්නම ඉතිරිව ලැබෙන මුදල බලන්න ඉතිරි මුදල සමානයි ප්‍රමතා ප්ලේසි ඔන්න රුපියල් 1000ෙන් අඩු කරනවා පුතේ this pi x dana 58 pi එතද this pi x dana 58 pi එරණාද ඇන්ජලි රයිට් එතකොට මෙතන එනවා 10x ඍණ 35x ඍණ 58y